තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල කෙටි සටහන් 9 ශ්‍රේණිය පළමු වන පාඩම. මෙම සියලුම ඉදිරිපත් කිරීම් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවෙන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව හා සම්බන්ධ වුණොත් ඔබට බොහෝ දේවල් දහම් අධ්‍යාපනය සම්බන්ධයෙන් හදාරන්නට පුළුවන්කම තිබෙනවා. සියලුම ශ්‍රේණිවලට අදාළ පාඩම් කෙටි සටහන් එවැගේම ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් ඒ විදිහේ බොහෝ දේවල් ඔබේ දහම් අධ්‍යාපනයට එකතු කරගන්නට හැකියාව මෙම නාලිකාව ඔස්සේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. එහෙමනම් අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ 9 ශ්‍රේණිය පළමුවන පාඩමට. දහම් පාසල් කෙටි සටහන් 9 ශ්‍රේණිය පළමුවන පාඩම. තෙරුවන් ගුණ හැඳින ගනිමු කියන පාඩම පළවෙනි පාඩම 9 ශ්‍රේණිය. ඉතින් පළවෙනියටම බලමු රත්න තුනක් ලෙස හඳුන්වන තෙරුවන්. රත්න, මාණික්ය, මැණික් තුනක් විදිහට තමයි බුද්ධ රත්නය, ධර්ම රත්නය සහ සංඝ රත්නය හඳුන්වනු ලබන්නේ. මේ රත්න තුන ඇයි අපි රත්නතරම් මැණික් එහෙම නැත්නම් වටිනා අර්ථයකින් ඇයි මේ රත්න කියන නාමයෙන් හඳුන්වන්නේ කියන කාරණේ ඉතාමත් පැහැදිලිව මේ පාඩමේදී සාකච්ඡා කරලා තිබෙන්නේ. අපි බලමු ඊළඟට තුන්රුවන්. තුනුරුවන් යනුවෙන් හැඳින්වෙන්නේ ඇයි? තුන්රුවන්, තුනුරුවන්. අපි ඇයි තුනුරුවන් විදිහට හඳුන්වන්නේ? රුවන් කියලා කියන්නේ මැණික් කියන එක. රත්න කියන්නේත් මැණික් කියන එක. එහෙමනම් ඇයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ සහ සංඝ රත්නේ රත්න එහෙම නැත්නම් රුවන් විදිහට හඳුන්වන්නේ? බුද්ධ ධම්ම සංඝ රත්න තුන ලෝකේ අතිශය දුර්ලභ නිසා තමයි අපි රත්න විදිහට රුවන් විදිහට හඳුන්වන්නේ. උතුම් ගුණ නම් වූ රත්න තුනුරුවන් සතු නිසා. උතුම් වූ වටිනා දුර්ලභ ගණේ උසස් ගුණ තමයි තුනුරුවන් සතුව තිබෙන්නේ. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ සහ සංඝ රත්නේ ගුණයන් ඉතාමත් වටින උතුම්ම ගුණ විශේෂයක් තමයි තිබෙන්නේ. උතුම්ම ගුණ විශේෂයක් දරන නිසා රත්න කියන නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම තුන් රුවන් එහෙම නැත්නම් රත්න තුන බුද්ධ ධම්ම සංඝ කියන රත්න ලෝකේ අතිශය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නය පහළවීම, බුද්ධෝත්පාද කාලයක් ඇතිවීම, ධර්ම රත්නේ පහළවීම, සංඝ රත්නේ හැමදාම ලෝකේ පවතින්නේ නැහැ. ඒ නිසා තමයි එක අර්ථයකින් රත්න යනුවෙන් හඳුන්වනු ලබන්නේ. ඕනෑතරම් ගල් වර්ග පොළවේ තියෙන්නට පුළුවන්. හැබැයි මැණික් ගල් හරිම දුර්ලභයි. ඒ වගේ තමයි ඕනෑතරම් ලෝකේ සත්වයින් පහළ වෙන්නට පුළුවන්, ලෝකේ මිනිසුන් ඉපදෙන්නට පුළුවන්. ඒ වුණත් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන රත්න තුන පහළ වෙන්නේ ඉතා කලාතුරකින්. අන්න ඒ නිසා තමයි රත්න කියලා හඳුන්වන්නේ. කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ යන කවිපදෙහි අදහස වන්නේ කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ බුද්ධෝත්පාද කාලයක. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ හැමදාම. ඉතා කලාතුරකින් තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. ඒක තමයි මේ කවිපදයෙන් අදහස් කරන්නේ. ලෝවැඩ සඟරාවේ සඳහන් වෙන කවිපදයක්. කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ ගොඩාක් කාලයකින්, අති දුර්ලභ වූ කාලයකින්, ඉතා දීර්ඝ වූ කාලයකින් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අන්න ඒ අදහස තමයි කවිපදයේ තිබෙන්නේ. බුදු කෙනෙකුන් පහළවන්නේ ඉතා කලාතුරකින් කියන එක තමයි කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ කියන කවිපදයේ අදහස. ඊළඟට බුදුරජාණන් වහන්සේ උතුම් රත්නයක් වන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේට සමාන වූවකු හෝ උසස් වූවකු පහළ වී නොමැති නිසා, පහළ වන්නේද නැති නිසා, මෙලව හෝ දෙව්ලොව හෝ බුදුරජාණන් වහන්සේට සමාන උතුමකු නැති නිසා බුදුරජාණන් වහන්සේ රත්නයක් විදිහට හඳුන්වන්නේ ඇයි?
බුදුරජාණන් වහන්සේ උතුම් රත්නයක් වන නිසා බුදුරජාණන් වහන්සේ හා සමාන කිසිම කෙනෙක් බුදුරජාණන් වහන්සේට උසස් කිසිම කෙනෙක් නැති නිසා එක අදහසක් ඒ වගේම ඒ වගේ උතුම් වූ ගුණයන් දරන කිසිම කෙනෙක් ලෝකේ පහළ වන්නේ නැති නිසා මෙලව හෝ දෙව්ලොව හෝ බුදුරජාණන් වහන්සේට සමාන උතුමෙකු නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ රත්නයක් විදිහට හඳුන්වන්නේ ඊළඟට ධර්මය රත්නයක් ලෙස හඳුන්වනු ලබන්නේ ඇයි ධර්මයේ ඉක්මවා යන දහමක් නොමැති නිසා ධර්මයේ ඉක්මවලා යන්නට පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ ධර්ම රත්නේ තමයි උසස්ම රත්නේ බවට පත් වෙන්නේ ධර්ම රත්නේ තමයි උසස්ම රත්නේ බවට පත් වෙන්නේ බුද්ධ රත්නියත් එක්කම බුදුරජාණන් වහන්සේටත් වඩා වටිනා වූ රත්නයක් ඇයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුතනතුරේ තබා ගත්තේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ එහෙමනම් ධර්මයේ ඉක්මවා යන දහමක් ලෝකේ නැහැ ඒ නිසා ධර්මයේ රත්නයක් විදිහට හඳුන්වනවා ධර්මයට සමාන දහමක් නැහැ මුල මැද අග යහපත් නිසා ධර්මය හඳුන්වනවා රත්නයක් විදිහට විමසා බලා අත්දැකිය හැකි දහමක් නිසා රත්නයක් විදිහට හඳුන්වනවා දේව භාසිතයක් නොවන නිසා ධර්මය රත්නයක් විදිහට හඳුන්වනවා ආර්ය පරිේශණයෙන්ම අනාවරණය කරගනු ලැබුවක් නිසා ධර්මය රත්නයක් විදිහට හඳුන්වනවා බෝධිසත්වයන් වහන්සේ නමක් විසින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරලා අවසානයේදී ආර්ය වූ පරීක්ෂණේ පෘථජන භාවයෙන් මිදීම සඳහා අවශ්‍ය ඥානය ලබාගෙන අවබෝධ කරගන්නා වූ දහමක් නිසාත් ධර්මය රත්නයක් විදිහට හඳුන්වනවා කිසිදු දහමකට දෙවනි නොවන නිසාත් ධර්මය රත්නයක් විදිහට හඳුන්වනවා සමාන නොවන ශ්‍රේෂ්ඨ දුර්ලභ වටිනා උතුම් දහමක් නිසා සමාන වෙන්නේ නැහැ කිසිම දහමකට ඒ වගේම ශ්‍රේෂ්ඨයි ඒ වගේම දුර්ලභයි ඒ නිසා ධර්මය රත්නයක් විදිහට හඳුන්වනවා සංඝ රත්නේ රත්න ලෙස හැඳින්වීමට හේතු ධර්මයේ අනුගමනය කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් පිරිස නිසා ධර්ම රත්නය අනුගමනය කරලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච පිරිස තමයි සංඝ රත්නේ ඒ නිසා සංඝ රත්නේ රත්න විදිහට හඳුන්වනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵලයන්ට පත් උතුමන් සංඝ රත්නේ කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල මාර්ගඵලවලට පත් වෙලා සිටින නිසා උන්වහන්සේලා උතුම් වූ තත්ත්වයට පත් වෙලා සිටින නිසා සංඝ රත්නේ රත්න විදිහට හඳුන්වනවා කිසිඳු ශාසනික මෙම මාර්ගඵලවලට පත් පුද්ගලයෝ නොමැති නිසා කිසිම ශාසනයක සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලට පත්වෙච්ච කිසිම කෙනෙක් නැහැ සම්බුද්ධ ශාසනයේ පමණයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලට පත්වෙච්ච උතුමන් සිටින්නේ ඒ නිසා සංඝ රත්නය රත්න විදිහට හඳුන්වනවා ඉතිපිසෝ පාඨෙහි ඇතුළත් බුදු ගුණ ගණන කීයද බුදු ගුණ ගණන 9යි ඉතිපිසෝ භගවා පාඨෙහි අන්තර්ගත වෙන බුදු ගුණ ගණන බුදු ගුණ රාසි 9ක් තිබෙනවා බුද්ධ චරිතය ශ්‍රේෂ්ඨත්වයට මැනවින් අවබෝධ කරගත හැක්කේ බුද්ධ චරිතයේ බුද්ධ චරිතයේ ශ්‍රේෂ්ඨත්වය බුද්ධ චරිතයේ ශ්‍රේෂ්ඨත්වයේ මනවින් අවබෝධ කරගන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ බෝසත් උපතේ පටන් සම්බුද්ධ පරිනිර්වාණය තෙක් වූ බුදු සිරිත විමසා බැලීමෙන් බෝසත් චරිතය බෝධිසත්වයන් වහන්සේගේ චරිතය තේරුම් අරගෙන ගැනීම ඒ වගේම උන්වහන්සේගේ සම්බුද්ධත්වය සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ලෝකයා වෙනුවෙන් සිදු කරන්නට යෙදුණු මෙහෙවර උන්වහන්සේ ධර්මයේ දේශනා කරමින් ලෝක සත්වයා සසර දුකින් නිදහස් කරගනිමින් ක්‍රියා කරපු ආකාරය අවබෝධ කරගන්නට එහෙම නැත්නම් බුද්ධ චරිතයේ බෝධිසත්ව චරිතයේ උතුම් භාවය අවබෝධ කරගන්නට අපිට පුළුවන් බෝසත් උපත සම්බුද්ධ චරිතය ඒ වගේම සම්බුදුරජාණන් වහන්සේගේ ලෝක සත්වයා වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණු කටයුතු එහෙම ගත්තම බෝසත් උපතේ පටන් සම්බුද්ධ පරිනිර්වාණය දක්වා
බුදු සිරිත විමසා බල්ලා තමයි බුද්ධ චරිතයේ ශ්‍රේෂ්ඨත්වය අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ 45 වසක් අවුරුදු 45ක් ලෝකවාසීන් කෙරෙහි අපරිමිත කරුණාවෙන් ක්‍රියා කළ අයුරු. දිවා රෑ නොතකා දහම් දෙසීම සිද්ධ කළා. බුදුරජාණන් වහන්සේ රෑ දවල් දෙකේම ධර්මයේ දේශනා කළා තියෙනවා. ලෝ සතුන්ට පිහිට වුණා. ලෝක සත්වයින්ට අසරණ මිනිසුන්ට ඒ වගේම දෙවියන්ට ඒ වගේම සතුන්ට ඒ විදිහේ ලෝක සත්වයින්ට පිහිට වුණා. ලෝවැසියන්ට උතුම් ආදර්ශයෙන් යහපත සැලසුවා. බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී උතුම් වූ ගුණයෙන් යුක්තව ලෝක සත්වයාටත් යහපත් දේවල් සිදු කරමින් කුසල කර්මවල යෙදෙමින් ක්‍රියා කරන්නට කියන අනුශාසනාව ආදර්ශයෙන්ම ලබා දුන්නා. 45 අවුරුද්දක් පුරාවට දිවා රෑ නොතකා දහම් දේශනා කළා. ලෝක සත්වයාට පිහිට වුණා. ලෝක වාසීන්ට උතුම් ආදර්ශයෙන් යහපත සැලසුවා. බුදු උපත ඇති කාලයකවත් නැති කාලයකවත් පවතින රත්නය වන්නේ ධර්ම රත්නයයි. බුද්ධ රත්නය පහළ වුණත් පහළ වෙලා හිටියත් නැතත් හැමදාම මේ ධර්මයේ පවතිනවා. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි තේරුම් ගන්නෙ. එහෙම තේරුම් අරගෙන ලෝකයාට දේශනා කරනවා. එහෙම දේශනා කළාට පස්සේ තේරුම් අරගත්ත පිරිස තමයි සංඝරත්නය කියලා කියන්නේ. එහෙමනම් ධර්මය කියන දේ හැමදාම ලෝකේ පවතින දෙයක්. ධර්ම රත්නය බුදුරජාණන් වහන්සේ විසින් සොයාගනි. බුදුරජාණන් වහන්සේ නමක් විසින් තමයි ධර්ම රත්නය සොයාගනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගනු ලබනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල ශාස්ත්‍රවරයා වන්නේ ධර්මය හා විනය දෙකයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධර්මය සහ විනය තමයි ගුරුවරයා බවට පත් වෙන්නේ, ශාස්ත්‍රවරයා බවට පත් වෙන්නේ. ධර්මයේ දකින්න බුදුරජාණන් වහන්සේ දකි. බුදුරජාණන් වහන්සේව දැක ගන්නට පුළුවන් බව සඳහන් වෙනවා ධර්මයේ දැක්කට පස්සේ, ධර්ම රත්නේ තේරුම් ගත්තට පස්සේ. රෝගියෙකුට බෙහෙතක් වගේ, බෙහෙතක් හා සමානයි උතුම් වූ ශ්‍රී සද්ධර්මය. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් යන ගාථා පාඨයේ අදහස මොකක්ද? ධර්මයේ අනුව ජීවත් වන්නාට ධර්මයෙන්ම ආරක්ෂාව සැලසේ කියන අදහස. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධර්මය අනුව ජීවත්වන පුද්ගලයාට ධර්මයෙන්ම ආරක්ෂාව සැලසෙනවා කියන අදහස. සබ්බදානං ධම්මදානං ජිනාති යන්නේ අදහස වන්නේ ධර්මදානයේ සියලු දානයන් ජයග්‍රහණය කරයි කියන අදහස. සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන් පරාජයට පත් කරන උතුම්ම දානයේ බවට පත් වෙන්නේ ධර්මදානයයි කියන එකයි අදහස. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ යනාදි පාඨෙහි සඳහන් දහම් ගුණ ගණන 6යි. දහම් ගුණ රාසි 6ක් පවතිනවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන පාඨේ. සංඝ යන වචනේ තේරුම සමූහය කියන අදහස. මාර්ගඵලලාභී සංඝ සමූහය, මාර්ගඵලලාභී සංඝ සමූහය. භික්ෂූන් වහන්සේලා ගිහිගෙයින් නික්මී පැවිදි භාවයේ ලබා සිටින පිරිස, තම විමුක්තිය ලබා ගැනීමට කටයුතු කරන පිරිස, මහජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියා කරන පිරිස, බුදුරජාණන් වහන්සේ ආදර්ශයට අරගෙන ආදර්ශවත් චරිතයකින් යුක්තව ක්‍රියා කරන පිරිසක් තමයි සංඝරත්නය. දෙලව යහපත සඳහා මඟ කියා දෙනවා. සංඝරත්නය. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යන පාඨෙහි ඇතුළත් සංඝ ගුණ ගණන 9යි. සංඝ ගුණ රාසි 9ක් පවතිනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන පාඨයේ. ඉතින් පාඩමේ තියෙන වැදගත් වෙන කරුණු අපි ඉස්මතු කරලා ඒ විදිහට සාකච්ඡා කළේ. ඊළඟට පුහුණු වීම සඳහා ගාථා ධර්මයක් තිබෙනවා. ඒ වගේම කවි දෙකකුත් තියෙනවා. ඒ දෙකත් මතක තබා ගන්න. මම එක වතාවක් කියන්නම්. සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුඛෝ.
බුදුවරුන් ඉපදීම සැපතකි සද්ධර්ම දේශනාව සැපතකි සංඝයාගේ සමගිය සැපතකි සමගි ඌවන්ගේ සීලය සැපතකි කියන අදහස තමයි ඒ ගාථාවේ තිබෙන්නේ බුදුවරු පහළ වීමද මේ ලොව සැපය සඳහම් දෙසීමද ඒ තරමට සැපය මහා සංඝ රුවන තුල ඇති සමගිය සැපය සමගිය තුලින් ඇතිවන තපසද සැපය ඒ විදිහට කවි කියලා මතක තබා ගන්න පාඩම් කරගන්න හොඳයි අපි ඊළඟට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා දහම් පාසල් කෙටි සටහන් නවයේ ශ්‍රේණියේ දෙවනි පාඩම එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් සමග සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ සියලුම කොටස් පිළිබඳව හදාරන්නට ඉගෙන ගන්නට අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු හැමදිනාටම තෙරුවන් සරණයි